අනුකූලව ඉතිහාසයේ එයා බෞද්ධය බෞද්ධය කියන කෙනෙක් මොකද යා බුද්ධ
ඉතිමත් සිටින් ලබන්නා වූ අයිතිවාසිකම් ලැබීමට කොහොමද සුදුසුකම් වෙලා තියෙනවා උඹට? නිකම් බෝඩේ ක්‍රමන අයිතිවාසිකම් ලැබෙන පුද්ගලයෙක්. ඒ වගේම මේ සෞඛ්‍ය දශාංශවල කරන පුද්ගලයෙක් අයිතිවාසිකම් ලැබෙන පුද්ගලයෙක්ට සෞඛ්‍ය දෙවිති කියන සාමාජික ජීවිතය කාටිවල තමයි නියම බෞද්ධකයේ තමයි ජීවිතය අරගෙන ඉන්න තත්ත්වෙ ඉඳලා ඉන්න තමයි. එයාගේ බෞද්ධකම කියනවා මේක ලෝකෙට පෙන්වන බෞද්ධකමක් නෙවෙයි. ඔහුට කියනවා මගේ බුද්ධිය මයිලක තියනවා දැන්. බුද්ධිය දිනු කරන එකයි බෞද්ධය කියන එක නම තේරුම මගේ බුද්ධිය දැන් තියනවා මම කොහොමද? මට හරි සතුටයි. මම ඉන්නේ සැපෙයි. මගේ සිතට කිසි පීඩනයක් නැහැ. කිසි කෙනෙකුට මම පීඩන දෙන්නත් මට බෑ නෙවෙයි. පොන්නෝ සුන්දරයි කියන කියන ඔබේ බුද්ධි රසය බුද්ධි විදිමින් යනකොට මේ ඉතිරි යාමට මේ බුද්ධිම ගොනු එකාස වෙනවා. එතකොට එයා මේ බලන තීන්දු මොකක්ද? නා බලන තීන්දේ යා නිරන්තරයෙන් මේ ක්‍රියාවල් වල ඔක්කොම හතට තම සංවිධානය කරලා තියෙන්නේ. අර කාම බව විත්‍යාඥා කියන ආශ්‍රව හතර බස්න කරපු එකයි නැති කරපු එකයි මෙයා කොල්ල තියෙන්නේ. එයා ඒ සල්ල කරපු තරමට මෙයා ඒ බස්න මේ අයිතින් බාර දෙනවා. තවත් කඩන්න තියෙන ඇති කියලා කියන්න පුළුවන් එක පාටවත් ගන්න බැහැ. නමුත් යම් තරම දුරටද ඔහු අර කියන සංවිධානයේ තමාගේ පිට ඇතුළු සකස් කරගත්තු ඒ තරමට ඔහුට දැනෙනවා මම ආමාදි ආශ්‍රයම් පත් වෙලා ඒ බද්නගර පුරසේ දැන් ඉතිරි වෙනවා. තවත් මට තියෙනවා නම් මේ විතරක් ඒ වහල් කැදී ඉති කියලා අන්නේ අනුස්මරණීය ධර්මය තමයි ධර්ම කියන්නේ නැත් දැන් ඉතිරි. පර ධම්මානුස්සතිය මොකක්ද මේකේ තියෙන අයිතිවාසිකම්? ධම්මානුස්සතිය කියන්නේ ඒ කප්පනගරීම නොදන්න කමක් නෑ. දැනීමක් ඇතුව මේ ධර්ම පරිහරණය කරනකොට ඒ දැනීමට අත්‍යන්ත නිගොටීට වඩා වෙනස් ධර්මානුස්සතියක් අපට හම්බේ. මොකක්ද ඒ ධර්මානුස්සතිය? ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ. එතකොට අක්ඛාතය අක්කාදේ කියන්නේ කිව්පේක. බුදුහාමුදුරුවෝ ස්වාක්ඛාතය හැදෙන්න කියලා තිනා ඔකේ පිළිගන්න දෙයක් නැහැ. ඒක එයා පිළිගන්නේ. ඇයි? බුද්ධිය සම්පූර්ණ වෙච්ච බවට බුදුහාමුදුරුවෝගේ පැවතුම් වලින් හොඳටම තේරෙනවා. ඒක බුදුහාමුදුරුවෝ නිත්‍යයි. බුදුහාමුදුරුවෝ බොහෝමතයි කිව්ව නිසා අපි පිළිගන්නවා නේද? ඒ ආරංචියෙන් පණිවිඩයක් ඇවිත් කෙනෙක් කිව්වොත් ඒක ඒ තරම් පිළිගන්න බැහැ. බුද්ධිමන්තයෙකුගේ ජීවිත ලක්ෂණය නම් සැපවිදි. බුද්ධිමන්තයෙකුගේ ඒ ජීවිත ලක්ෂණය බුදුහාමුදුරුවෝ අන්දීම කෙරවරට විතුරයන් තරම් තියෙනවා. මොකද ඉතාම ගරුදු දුක්ඛ ජීවිතයන්නේ උන්නාසික ජීවිතය. අර වෛද්‍යාවක් උන්නහන්සේව අවලංගිය දාන්න මේ තරම් යසුදාහ මහාවිසත් එක්ක මේ සාසන ධර්මයේ ගෙරේනවා. එතකොට විසිදහසක් විතර මහරහත් ලීකත් බැරි. ඉන්න අවස්ථාවේ අර රූප නන්දාව දෙකල අර මල්පුරිය හොඳද සෑම තැනම ගිගන්ත ඇත්තෝ ගෑගදා කියන්න පටන් ගත්තා. සමන බව සෞතනි මා ලොකුවට මේ විදිහේ ඉවන් පිළිබඳව කතා කරන්නේ අර ඇත්තයි පිටින්ම මරණයෙන් මල්පුලේ මඟ කොයි තරම් ආස්කර වැඩ කිව්වද කියලා ඒ මිනිස්සු මරණ අංගල පුළුවන්ක සම්පූර්ණ ඒ තරම් දැඩි සක් කියන්නේ සැපයෙන් ආග්‍යම ඉරවෙච්ච හිතක් නොවේද? ඒ අවස්ථාවේදී මේ පිටින් සම්පූර්ණ ඉන්නේ සත්‍යයක් සමස්තලක් තියෙනවානේ මේ විශ්වයේ. ඉර පරාදේ සිටින්න එක සම්පූර්ණ මෙතරම් දී හදන්නේ. සෞඛ්‍යාන්දු ඒක ඒ පැලක්තිය මමත් ඒක
කෙනෙක් කියන පිටේ අය දන්ද වෙන. නමුත් ওই කොයියකට අසත්‍ය බොරු එක සම්පූර්ණ වාදිනවා කියන සත්‍යය. සත්‍යයක් තියෙන්නේ. ওই මොකක්ද ওই වෙනස් කියන විස්තර මේක අපි දඟලන්න යනවා. අනදරම් කියන සාන්තිය ඉන්න පාටවත් කියන්නේ වැඩි සත්‍යයක මේ නිවිස්සු කරහනෝ ඉන්න පාට දෙන්නේ කරපත් කරනවා. ඒකකින් අපි පිළිගන්න ඕන අනන්ත සමාජයක ජීවත් වෙන කොට සමාජයක තියෙන විද්‍යාවත් ඒ අතට දෙල්ලෙනකොට ඒ සමාජයේ ජීවත් වෙන විද්‍යාවත් එක්ක කොට කලින් වෙනවා. දැන් බැරි වෙනා නිගේ ගියක් ආවොත් එක්කෙනෙකුට මේ ඒ හරි ඉන්න කාටත් ඒ තත්ත්වයේ මේකේ හොදයි ඒ වගේ මේක මේ විදිහට කෙරෙන්නේ කියලා මුලින්ම නිරුදු මේක සම්පූර්ණයෙන් සම්පරේ වෙච්චෝ කියලා අන්න ඒක නිසා බුදුහාමුදුරුවෝ දුක්ඛ කෙනෙක් ඒක නිසා බුද්ධිය තියෙන ඒ බුද්ධිය තියෙන එක්කෙනයි මේ වාස්තාවය ඒ අනුසාරේදී සාස්ත්‍රියට අනුවයි අපි බුදුහාමුදුරුවෝ පිළිගන්නවා ආ හරිදොස්සු බුදුහාමුදුරුවෝට එහෙමයි සාක්ෂි දිනෝනේ අන්නේ ස්වාස්ථාදෝ භගවත ධර්මයේ එතකොට බුදුහාමුදුරුවෝ ධර්ම පිළිබඳව හරියටම කියලා තියෙන එකයි ස්වාස්ථාද ස්වාස්ථාදෝ භගවත ධර්මයේ අතනෝත්ක බුදුහාමුදුරුවෝ වැරදි ගානේ කියන්නේ හරියට කියන්න ඕන ඔක්කොම කියන්නේ එතකොට මේ ධර්මයන්ගේ ස්වરૂපය සාන්දිටික කිව්වා. එතකොට මේ අනුස්මරණීය ධර්මයක් ඇහිදී බුදුහාමුදුරුවෝ ඒක කියනකොට ඒක කරනකොට ඒකාන්ත නිබ්බිදා නිරෝධා උපසමාය අභිඥා සම්බෝධා නිබ්බාන මේ කියන අයිති වාසික ඔක්කොම ලැබෙන්නේ කියන බුදුහාමුදුරුවෝ කියනවා. ඒ කියන්නේ නිරෝධාය කියලා කිව්වේ දුක් වලින් අයින් වෙනවා. නිරෝධය අපට ඕන නෑ දුක් වලින් අයින් නිරෝධය කියලා කතා කරනවා සම්පූර්ණ සසර දුක් වල නිවන් දකින්න හොත තමයි නිරෝධය ලබන්නේ. නමුත් එක එක පාර එක එක අවස්ථා නිරුද්ධ වී උපදස් තියෙනවා. එක පාරට කාමරාග රූපරාග අරූපරාග අයින් කරන්න බැහැ. කියලා අපි ලෝභීක වූ හොඳයි. ඊළඟට කාමරාග ව්‍යාපාද අයින් කරන්න. එහෙම පිළිවෙලකු මේ සම්පූර්ණ නිරෝධය ලබන මුල්කයක්. නමුත් ධර්ම පිළිරුද්ධ වී මොන වෙන්නේ? දැන් ඉස්සෙල්ල කහක අරතුව ගන්න ඉස්සෙල්ලා ඉස්සෙල්ල කොටනද ඊළඟට එලේකද ඊට පස්සේ අරතුවම අරතුවත් මේක සිල විදිහට කරන්න තියෙන තමයි මේ කොට අත්කල තමන් රූපනා කරන රූපේ කපා අන්නේ විදිහේ කර්තයක් ඕකේ තියෙන එක නිසා අපි දැන් නැතයි අර කොණක් ගැනීම අපි දැන් මොකද දැකලා තියෙන අපි සිම්පු ගතිය කොයි තරම් දුරට තියෙනද ඒ වාත කොට ගත්තා ඒව සෝයිස්වායින් කරන්න බැහැ කියලා. එතකොට සාන්දිෂ්ඨිකයි කියලා කිව්වේ එවැනිම තමා විසින්ම දැනගත යුතු ලක්ෂණ තියෙන නිසා තමා විසින්ම දැනගත යුතු දෙයයි සාන්දිෂ්ඨිකයි. එතකොට මොකීද ධර්මයේ එතකොට ධර්ම වල කුසල ධර්ම අකුසල ධර්ම කියලා අව්‍යාකෘත ධර්ම කියන ධර්මයන් තුනක් තියෙනවා. අව්‍යාකෘත කියලා කියන්නේ අපිට එන එකක් නෙවෙයි රාතන්නවා. කුසල අකුසල ධර්ම දෙකටම ඉතින ධර්මයක් අව්‍යාකෘත. ඒකට අපිට තියෙන කුසල ධර්ම අකුසල ධර්ම කියන දෙක තමයි රාතන්නවා. ඒකට අකුසල ධර්ම කුසල ධර්ම කියන දෙක අකුසල ධර්ම තමයි අපිට මේ විදිහට කුසල ධර්ම තමයි අපේ විදුල්ලේදී සතුටක් මතු කරන්නේ සතුටක් උරුම කළ දෙන්නේ. දැන් සාන්දිෂ්ඨික වෙලා තියෙන දැන් අපි ධර්මයේ සාන්දිෂ්ඨික ගුණය බැලීමේදී අපි දැන් මොන ධර්මයක් තියෙන්නේ කියලා හිතන්නේ. අපි ධර්මයක් දැනගන්නේ අපේ දැනීමේ දැනීම කියන්නේ වේදනාව. දැන් යම් කෙනෙක් සමහර කියන පුදුම එකක් නිකන් කාන්ති වගේ දීකේ මේ නම් කියනවා.
කොටස් නොසන් තුන්කම තියෙනවා. ඒ නොසන් තුන්කම එයා මොකද්ද කියලා තෝරගන්න බැරුව වෙන විදිහකින් ඒක ගලවන්න හැදුවට එයා දැනු මේ මොකක්ද මේ ධර්ම අකුසල ධර්ම මේ කියන අකුසල ඇයි වින්දනය සැපනේ ධර්ම ජාති කියලා කියනවා ප්‍රධාන වශයෙන් විද්‍යාවට කුසල ධර්ම අකුසල ධර්ම කියලා ජාති කියනයි දැන් මේ මට සාන්දිස්තිකයි මගේ සිත් අකුසලයි මොකද මේ හිතේ ගොඩයා හොයන්න ඕන මම මොකක් නිසාද මේ මට මේ ලෝකම් තුන්කම ගේලා හිටිය මානසික මට පිළිගන්න බැරි සත්‍යයක් තියෙනවා කොහොමවත් යාට තේරෙ නැති යාගි කියන නොසන් තුන්කම නොසන් තුන්කම ආවේ මොකද මේ සුදාහෙද සම්මේ ඉතිමුනේ පිළිගන්න බැරි අකමැත්ත යාට හොඳ සත්‍යයක් ඕනේ දා ඒක ස්වභාවයක් ස්වභාවයක් කරන්නේ බෑ ඒක සදාකාලිකයි ඒක නිසා ඒක මම පිළිගන්නවා ඒක පුරුදුයලා ඒක මම ඉඳගන්න ඕන කෙනෙක් ආදි වශයෙන් කළා එයා අකුසල ධර්මයේ කුසල ධර්මයේ කරලා ඒක නැත්තම් සුද්ධලේ එයා බලනකොට එයා කෙනෙක් සමාන විකට අමාරුවක් කියන එකක් වෙනවා එයා දැනගන්න තොරතුරු නෑ ඒ කියන්නේ හිතුවාගේ මොකද අකුසල ධර්මමාය කියන්නේ මේක දාන කුසල ධර්මකට ගෙවිලා ගන්න ඒ කියන්නේ ඉන්න ධර්මයක් කියලා. මොකද එයාගේ අර පැවතුම එයාගේ අර ඉරියව්ව එයාගේ අර හැසිරීම මට ඇල්ලෙන්නේ. මට පිළිගන්නේ මං කැමති නෑ නෑ නෑ. එයාගේ ඉරියව් වලට කොහොමද කැමතිද කියලා තේරුම් ගන්න. නෑ ඒක මොකක්ද එයා ප්‍රවෘත්ති දකින්න කාලේ මේ බලාගෙන ඉන්න විදිහට කියලා කියනවා ඒක හොඳ නරක වෙන්නේ නැහැ. හැබැයි යාළු ප්‍රවෘත්ති සම්පූර්ණ කර වෙන්නේ නැහැ. සම්පූර්ණ නරක වෙලා තියෙන සම්පූර්ණ ප්‍රවෘත්ති වෙයි නරක වෙලා. ඉතින් මොකද ඒ මිනිස්යාගේ ඉරියව්ව නේද? Taman අයිති කින්දලා අපල කියලා. Taman කැමති වෙන ඉරියව්ව අවස්ථා මේ මිනිස්යාගේ ඉන්නේ. ඉවසෙන් ඉස්සරහට යනවා. එයාගේ අයිති අද බාලති මොකගේ අයිති මොම්බාර දැක්ක හැටි ඒ ලැබුණේ මොකද්ද ඒ සමාජ ඓතිහාසික විතර පවත් වීමයි අයිති වෙති හරි අද බාලති ඒ මට බනින්නයි කියන්නේ එයා බනින්නේ මටයි කියලා මම පිළිගත්තා එයා බනිනවා මගේ ඇත්තට ගැන බාරයි බයිලෝ මගේ තරයේ නමුත් කියනවා ඒ ඔක්කොම එයා කරන වැඩ මම මේ දැනුම් ඒක සත්‍ය ආගෙන මම විකාරයි ඒ මොකද මට ඕන කුසල ධර්ම නිසා අකුසල ධර්ම තමයි මට විදෙන්නේ ඒ නිහ දැක්කට නෙවෙයි ඒක නිසා ඒ මොකද බයිනකොට මම කුසල ධර්ම කියන සත්‍යෙට ගත්ත එයා බයිනෝ මම දැනුනේ ආගේ වල දෙද අකුසල ධර්ම නිසා මම ඒ වගේ කිව්වට කොට ගන්නවා මම අකුසල ධම්මා විතර අරගෙන අකුසල ධම්මා වලින් ඉඳගෙන ඒවාටම ඉඳගෙන එයාට දුක් කියනක මම සම්පූර්ණයි කියන හරි ප්‍රකටයි කියන ඒ වගේ කියන්නේ සමන් මොහොතේ වන්දනා කළා ඒ නැත්තම් පරම මොහොතේ හරි මේ වෙලාවේ එයාට යන්නේ කියා මොකද කරගෙන ඉන්නේ තමයි ඒක අසගති වී අදහස් විදිහට
අතීතයේ අදහසක්වත් අනාගතයේ අදහසක්වත් මට මෙතන පාවිච්චි නැහැ. අපි කියනවා ඌන්නේ කර්ම නිසා. අපි දැන් කියනවා නේද? ඌන්නේ කර්ම තියෙනුන ඌන්නේ අනන්ත කර්ම තමයි කරලා තියෙන්නේ. ඌන්නේ අකුසල කර්ම කරලා අපි දැන් මේ ජන්ම අකුසල ප්‍රමාණයක් අපේ ළඟ තියෙන්න පුළුවන්. ඒක ඔක්කොම ඌරෝයි කියනවා. වර්තමානයේ අකුසලයක් නොකළොත් ඒ විදිහට කවදාකවත් අකුසල විපාකයක් එන්නේ නැහැ. අකුසලයක් නොකළොත්. දැන් පුජ්ජලේ දුක් විඳින්නේ අතීත කර්ම වලින් නෙවෙයි වර්තමාන කර්ම. අතීත කර්මයක් නිදී විපාක නැහැ. වර්තමාන කර්මයෙන් තමයි විපාක. ඒකට නේ සාක්ෂිය මොකක්ද? අතීතයේ අපි බොහොම රෞද්‍රකම් ලෝභකම් ඉවත් කරලා තියෙනවා. බුදුදහම බුද්ධයාණන් වහන්සේගේ ධර්මයේ විස්තර අනුව මේ හැඟීම යම් බුද්ධිලෙට වැටහිලා පාවිච්චියට ගත්තොත් අතීතයේ අනන්ත කර්ම තියෙනවා. නමුත් දැන් මේ කර්මෝණ සම්බන්ධයෙන් ගන්න මෙයා මේ ජාතියේ ලක්ෂණ පිට දෙන්නේ නැහැ. ලෝභ ගන්නෙත් නැහැ, ද්වේෂ ගන්නෙත් නැහැ, මෝහ ගන්නෙත් නැහැ. අර කර්ම තියෙනවා. ආගාව ඒවා පාවිච්චි කරනවා. ඒකයි දෙන්නේ කරන්නේ. පාවිච්චි නොකර ඉන්නකොට එයාට කර්ම විපාක එන්නේ. එයා ඒ කර්ම පාවිච්චි නොකර ඉන්නවා. ඒ යම් කිසි කෙනෙකුට දායාදේ සම්පූර්ණ පුළුවන් තුවක්කු කඩු තොරවල කියන්නේ අතික සොල්දාදියකි ඉතික් නම් එයාගේ කැන් සොල්දා එයාගේ සුදු රෝමර පංචාවිද ඔය ආදී යුද්ධ කියන්නේ රොම්බෙක් පුළුවන්. ඒ රාත්‍රණය ලැබෙන ඒ දායාදය පාවිච්චි කරන්න වෙන්නේ පටන් ආදී දේවල් නම් සාර්ථක මේ තමපු නම් ඒ අහම පිළිච්චයි. ඔය එකක්ත මන්දම් පාවිච්චි කරන්න මං සාමාන්‍ය ඇත්තලයක් කතා කරන්න අර එතකොට ඒ කියන්නේ කවදාකවත් චෝදනාවක් එන්නේ අන්නාව කඩින් තබන්නා අන්නයාට උත්තරිනා අන්නා දෙන්නේ ඉල්ලා තිබ්බා නම් ඉන්නේ තිබුණේ ඒවා පාල්තු නමුත් අපි ගෙදෙති තාත්තගේ ලිපි ඩායරිය තාල්කින වල නිසා ඇත්තේ චෝදනාවක් අන්නේ වගේ අනන්ත කර්ම අපේ ජීවිතය තුළ තියෙනවා. ඉනි මරාපේ ඒවා පිළිගන්න පුළුවන් ශක්තිය මිනිස්සු එක්ක.
සීග පස්ස අර යමක් මේක ක්‍රමේ මේකයි මේක රැඳීම ඒවා පිළිගන්න හැකිය ඉතල ඇතකටන ඒවා පිළිගත්තට පස්සේ ඒ පිළිගත්ත ශක්තිය හැම විටම ඒක තම අතීත කම්මේ දැන් නිවන් ලබන ශක්තිය හැම පුද්ගලයෙකුම හැම සතෙකින් විදිහට නමුත් ඒ නිවන් ලබන හැටි ඉගෙන ගත්තට පස්සේ නවන්තුන ඒ ශක්තිය දෙන්නේ හරි ඒ තමයි ඒ ක්‍රමේ වැදියල අන්න ඒකයි මෙතන හොඳයි එතකොට ඒ පාවිච්චිය නොකරනකොට ඒ පාවිච්චි නොකරනකොට අනල බෑ අර කී පාවිච්චියදී විරෝධ කාලේ ගන්නවා ඒ ආර්ය ගන්නම් මුල ලෝක පාවිච්චි කරනවා එහෙනම් ඒ අතීතයේ ජීවිතදී එයා මේ ආහාර Thank you.
සුන්දි එදින ගෙදර දොරින් කියන කතාවක් අසුදු දෙයයි ජීවත් වෙන හැම වෙලාවෙම ඔකමලින් කියන දෙයක් කියන නින්ද නිල්ලා ඒ නිදිබර ගතිය නිසා මුකුත් ගන්නේ නැති බවන් වෙලා කියන්නේ ඒක පිට බවන් ගන්න තව සිත අවදි වෙලා හින්න හැම වෙලාවෙම ඔය කල්පනා මේ ඔය සංවිධානයේ තියෙන සුදු කාල සීමාවක් කළොත් එයාට දිගට කරන මුළු වෙන ඊට පස්සේ ආදී කරන කරුණක් තියෙනවා ජීවත් වෙනවා සැපත් විඳිනවා හොඳ ධර්ම දරාගෙන අනාගතයට යම් වෛද්‍යයක් ලැබෙනවා මේ කියන සතුටෙන් ඉන්න මෙතන සංවිධානයේ ඉන්නේ මෙතන සංවිධානයේ වෙලා ඉන්න මේ ධර්මය මරණාසන්න මොහොතදී මට සැප සැතර සුභති කියන්නේ ගල් කරන්නේ කියලා කිසිදු කියන්නේ මෙතන තියෙන ධර්මය එතෙන් නේද මෙතන තියෙන ධර්මය විදුණු විදිහට පුරු පුරු කරගෙන යන ගමන් මේ පුරු වෙච්ච ධර්මයේ වේලාවකට වැඩ කරන පිටදයි එතෙන් කියන්නේ කියන්නේ ඒ වෙලාවට ඒ ධර්මයේ වැඩිමපුර කරන්නේ අඥා යන්න කියනවා ඒ මොකද මෙයා විකටම ඒ ධර්මය විස්තරාට එන පිළිවෙලට සිත සංවිධානය කරලා තිබුණා ඒ වෙලාවේ යා සිතේ ධර්මය විදිහට මෙතන පුරුව මේ මේ වර්තමානයේ පාවිච්චිලද ඒක නිසා යාක මුළු අලුත් ගන්න සමාධි වෙලාවට දැන් දිනු කරේ එනවා ඒ වෙලාවේ පක්ෂ සිත පහළ වෙන්න පුළුවන් මොකද හිංගිත පහළ වෙන්න නිරන්තරයෙන්ම සිදු කරනවා හිංගිත පහළ වෙන්න නිරන්තරයෙන්ම සිදු කරනවා අමුතිය ජීවිතය ගන්නන්නේ මේ විදිහ කල්පනාකාරී හැම එකටම අර හොඳ හිත පාවිච්චි කර කර ඉන්නකොට මනෝදාහ කියන කතාව ප්‍රබල වුණාට පස්සේ මරණාසන්න අවස්ථාව කියන්නේ විශ්වයේක චික කාල සීමාවයි එයාගේ දැනීම තව කාල සීමාවක් එයාගේ දැනීම නැතුව සංවිධානය කරන කොටසක් අයිති එකට කියන අරුන්ති ඒ අරුන්ති සත්‍ය හැම දෙනාටම රුප්පණය දැඩි දැඩි ඉඳලා ඒ රුප්පණය නොදැනීම සත්‍යයෙන් ආවට පස්සේ ආදි දැඩි දැනෙන්නේ නමුත් අරුන්ති සත්‍යයේ අර සංවිධානය කරනවා ඒ වෙලාවට පහළ වෙනවා සතහන් වැඩ කරනවා ඒ සතහන් වල තියෙන ස්වරූප අර යුති චිත්තයට දෙන වෙලාවටම අරන් ඒක මනවාසන්න නෝදේදී සමාත සීලකින් කියා යම් වෙලාවකදී ඒ සීලදී කියන දිය නැතුණයි කියන වෙලාවක ඒ සීලක පුද්ගලයාට සමාන වෙලාවක පරික්ෂණ වලදී යාවේ අනේක වෙලා කියලා හිතන්න පුළුවන් නමුත් යාවේ රක්ති විස්පහන් කරන ශක්තිය ඒ සුලුකා ඒ කියන්නේ ගෝතින්ට කියනවා ඉන්දී අරලා කරනවා දැකේ සුදු කාලයකට උත්තර ඉවරයි. මේ සුදු කාලය කාටද? සුදු කාලය කාටද? ඒ කියන්නේ සුත වෙන සත්‍යයට සුත වෙන යම් සම්ප්‍රදායක් තියෙන ඒ සම්ප්‍රදාය තමයි තාක්ෂණය. අනේ ඉතිමාම යාලුගේ අවස්ථාව තියෙන තමයි සියලු ආයුධවාදිකයන් මෙයාට සම්පත්තක දෙන්නේ කියන එක. අන්නේ අවස්ථාව. මොකක්ද නේද? ඒ සත්‍යය එන්නේ දැන් තමයි අපි අල්පවත්කම දැන් අපි කරන්නේ මොනේ පුළුවන් තරම් අපි කල්පනාවක් කරලා වැඩ කරගන්න කරලා තමයි මොකද කියන ගන්න හම්බුවා දෙන්නේ කියන ඒකේ කියන එක අවුලුවේ ඇයි අපි කරලා අපි පිළිතුරු දෙනවා මේ කවුදද අප කියලා කියන ගන්න මේ දැන් පිළිතුරු සුදුද කරා කියලා කන්න මේ දැන් කන්න ඒ මේ විතර පිළිතුරු කියන්නේ රවමට ඒ මොකද දේරුවා නිතර වෙනවා කියන්නේ මොකද පාප කියලා ඒ වෙලාවට අර ආන්තුරු එක්කද දෙන්නේ එක එක්තරා උදව්වක් තියෙනවා නිමිත්ත නැතලා හොඳ ධර්ම අවදි කරගන්න උදව්වක් එන්නේ මම ඒ බලාපොරොත්තුවට අපේ දුරු කරලා දෙන්න බලපවත් වෙනවා දැන් මා කියන ආන්තුරු කෙනෙක් හදා තිබ්බා ඒ මැද වෙලාවට ආන්තුරු ඇවිල්ලා ඉතින් මේ විදිහට මේම ධර්මයක් හදත්තකට දෙයි එයා ඔබට මේ ආවන් ඔබට මේ දෙන්නේ
මේ තුන් දෙනා අතරේ
ආරම්භයේදී තියෙන භූත ස්වરૂපිකය මතක චිත්ත තිය. ඒ වෙලාවට හැදෙන්නා වූ ශක්තිය පාසා ගිහින්. එහෙම. අර ඈත තියා අර යනකොට අපුඩි ගන්නකොට මෙයා මෙතන තියලා එන්නේ හැරෙලා එනකොට තිබිච්ච ශක්තිය මොකද්ද? කතා කරු කෙනා කැමති වෙනවට අර කැමතියා නේ. ඒක නැවතුණාට පස්සේ මොකද්ද තියෙන අමු එතන ඉඳලා මෙයා නේනවට දොස් කියනවා අරයා දේවි කියලා දොස්. ඒ දෝෂේ කොච්චර සිතිවිලි පහ වෙනවද? ඒ සෑම සිතිවිල්ලකම දෝෂයක් මිශ්‍ර වෙච්ච සිතිවිල්ල. දෝෂයක් මිශ්‍ර වෙච්ච සිතිවිලි. එන්න විගතන ඒ සිතිවිලි ස්වරූප තමයි අරක පවතින තාක් එන්නේ එන්න වැඩි. ඒ වැඩි වෙන මේක චිත්තක්ෂණ 10යි. දැන් මේක පැවැත්ම බුදුහාමුදුරු කියලා තියෙන්නේ චිත්තක්ෂණ 10. මේ චිත්තක්ෂණ 10කින් මේක ඉවර වෙන්නේ මොකද? මේ ඉවර වෙන්නේ මේ කරගෙන. තවම කරගෙන පරම නැතල මේ ඇතුලේ ශක්තියක් හැදෙනවා. මේ දසර්කියුකා ශක්තිය ප්‍රමාණේ කොලැද. අපි එන්නේ ප්‍රමාණිකෝල දියුණු. දියුණු වෙන කොට වෙන්නේ මොකද? ඒ ශක්තිය හැටියට මෙයාට ඉඳ බෑ. මෙයා දුර වෙනවා. දුර වෙච්චදී මෙයා හැදෙනකොට මේ දෙන්නගේ මේ දෙන්නගේ අර සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. මොකද මෙයාට ඔරොත්තු දෙන්නේ නැති නිසායි මේ ශක්තිය මෙයා ඇත්තේ. ඒකට තවත් කවුරු හරි මෙයා වැදලා ගන්නවා. ඒක ඉතින් අර ප්‍රමාණදී කියන එතකොට දැන් අපි අද මිනිස්සු තුන් දෙනා දැනගත්තොත් ඔය තුන් දෙනාගේ සිතිවිලි වැඩ කළ උගුලන්න බැරි දෙන වෙන්නේ කියන්නේ මොකද? ඔන්න එනවා කියන්නේ. මොකද? අරගෙන යන්නේ නැහැ, අදහස ඉෂ්ට වෙන්නේ නැහැ. ඊළඟට එනවා යන්නේ කියනකොට තාපය වැඩි වෙලා ඇවිත්. ඇතුලේ තාපය වැඩි වෙච්ච නිසායි මේ එතන ඉඳගෙන උගුලන්න බැහැ. මොකක්ද උගලන්නේ? අර ඇත්ත ඇදලම යට රත් වුණා. අර තල්ලුකොලා එයා තල්ලුකොලම රත් වුණා. අර එන්න වීදිය ගලා ගලා එයා එතන ඒකුත් තියෙනවා. තුන් දෙනාගේ රත් වීම බොහොම සාධාරණ තුන් දෙනා තුන් පැත්තට යන්නේ. මොකද ඒ අයට ඒ කෘත්‍ය ඉන් එහා කරන්න බෑ. තෝට අපි හැම වෙලේම දැනට අපි එක සිතිවිල්ලක් සිතල ටික වෙලාවක් යනකොට ඒක උගලන්න බැරි මට්ටමට එන්නේ අර ඒක ක්‍රමානුකූලව අපි දියුණු කරන නිසා. එතකොට දැන් භූතේ භූතසෝ සංජානා කියලා කිව්වේ මොකද්ද? මෙතන පරමාණු සම්පූර්ණ වෙනකොට අන්න භූතයි. මේ සංඛාරයි අන්තිම පරමාණු අනි පරමාණු ඉඳල මේ ලෝකේ සියල්ල භූතයි. දැන් අපි බුදුහාමුදුරු අපිව දාල් දීනේ භූතය. මොකද භූතය ඇත්තේ ජීවේ පඨවි ආපෝ තේජෝ වායෝ භූත දේ මනුස්ස පලාද. ඒ කියන්නේ අර ආපු භූත පරපුරේ එක්තරා භූතයකට තමයි අපි. නමුත් බුදුහාමුදුරුවෝ භූත දේ කියලා මම මේ ඉලක්ක හද කැන්නුවා එක අපේ කියන නිසා භූත දේව කිව්වේ මොකක්ද? භූත කියන්නේ පාලනයෙන් තොර වූ හේතු එක්කාදීනි හැදුන දේ. පාලනයෙන් තොර පාලනයෙන් තොර අන්න මේ ගානට ගන්න ඕන ඒක ගන්න මෙන්න මෙහෙම කරන්න ඕනේ කියලා මුකුත් ගන්න නැතුව ඔහේ හැදුනා ඔහේ හැදි එනවා. හිතන දේ කරනවා කියන්නේ අර ශක්තියක් වැඩ කරන හැටියට අර ශරීරයේ කියන කොටස් වැඩ කරනවා. මෙයා ඒක හොඳ දන්නේ නැහැ, නරක දන්නේ නැහැ. හිතන කොට කෑ ගන්නවා. සතුට මේ ලාභයක් වෙනකොට ඒකටත් ඉතින් කිහිලුත් දෙන්න ඇති සතුටක් උපද්දව ගන්නවා. ඒ වටානුවාද සිතිවිලි පහළ වෙන හැටියට ඒව පිළිගන්න අරන් ඉන්න
යම් සත්‍යයක් වෙයිනම් ඒ සත්‍යයට කියන්නේ භූතයි. එතකොට අපිත් භූතයි, ගසුත් භූතයි, ගලුත් භූතයි, ගලිත් භූතයි වගේ. පාලනයෙන් තොරව සකස්ුදේ. පාලනයෙන් තොරව හේතුකාසියෙන් සකස්ුදේ. මේ සුචික කතා කරනවා නේද? කල්ගේ මතය මුල වෙලා ඉන්න පොම්ගේ. එතකේන. එතන. ඔය අපි කී මොකද්ද? මේ මූලික වශයෙන් කියනනම් ඔය සිත සකස් වෙන්නේ කිව්වේ ගොඩේ සිත සකස් වීමේ පුලුවන්කාරකම ඇති සිතේ කියලා ගැත්‍ය ළඟට ආවට පස්සේ සෑම තැනම තියෙන යම් කර්මයක් වස්තු තියෙනවා නම් ඒ ඔක්කොම පරම මේ වායෙන් තමයි කියලා තියෙන්නේ. ඒ වායෙන් හැදිච්ච සත්‍යවල ස්වરૂපයට අනුව ඒ වායේ කෘත්‍ය විවිධ වෙලා තියෙනවා. දැන් භූත කියලා කිව්වහම මේ තනි පරමාණුවේ තියෙන මේ හැදෙන ශක්තියට තමයි භූත කියන්නේ. ඒ භූත කියන ශක්තිය මොහොතෙන් මොහොත වෙනස් වෙනවා. මොකද මේක කරකින් කරකින් ශක්තිය වර්ධනය වෙනවා. ඒ සකස් වූ භූත අවස්ථාවේ මේ යම් සේද කරකින්නේ අපේ ළඟ එක ඇඟිලි සුඩක් නෑ, දියුතු සුඩක් ගන්න. ඔය නියුතු සුඩක ඇති කෝටි ගණනක් ප්‍රමාණු ඒ තරම් සිවුම් වස්තුවක් ගැන මේ අපි දැන් මේ කතා කළේ. එතකොට අපේ ළඟ ඔය එක එක මේ තීන පරක් මේ ඒකෙන කොටස් නියකොත්ත හැදුනේ එකම ජාතියක ප්‍රමාණ වලින්ද කියලා අපිට ඕන දැන් ප්‍රශ්නයක්. නියකොත්ත හැදුනා නම් නියකොත්තේ නැහැ එක ජාතිය දෙක. අමානු එක ජාතිය දෙකක් නැහැ. ඒකට සාක්ෂි මොකක්ද? නියපොත්තේ තීන වෙනස්කම් බැරි වෙලා අන්වික්ෂේකින් අරන් බැලුවොත් ඒක කියන්නේ මයික්‍රොස්කෝප් එක අන්වික්ෂේකින් මේ අරන් බැලුවොත් මේකේ තියෙන වැල් වටාරම් ඔක්කොම බලන්න. ඒක කොයි කොයි විදිහට නැවිලද? ඒකට තව සාක්ෂියක් තියෙනවා නේද? දැන් මේ අතේ තියෙන රේඛා ඇඟිලි වල කාගෙ තියෙන සියුම් රේඛ. නමුත් අර ඇඟිලි වාග් ගන්න අය හොඳටම පුළුවන් වෙලා තියෙනවා ඒ ඇඟිලි ඒ විදිහේ ඒ මාස්ක් එකෙන් හොරාව හරි කවුරු හරි මේ අල්ල. ඒ මොකද ඒ ඇඟිලි වල තියෙන මේ ඉරි සමූහය කෙනෙකුගේ ඉරකට තවත් කෙනෙකුගේ ඉරකට සම වෙන්නේ නැහැ. ඔබ මේ ඉරක් හදන්න මේ ඉරක් හදන්න කොච්චර පරමාණු ඉස්සර වෙලාද? ඒකෙන් එතකොට මේ ඉර පරමාණු අපිට මේ දීතරීර දාලා අතහන ගන්න පුළුවන් ඉර ඉච්චර වෙනස නම් අපේ ඇඟේ කොච්චර වෙනස්කමක්ද? එතකොට අපේ ළඟ තීනමේ වෙනස් ස්වરૂපයේ නානා ජාති වල පරමාණු එකා කියලා අපි දැන් සෑහෙන ප්‍රමාණයක මිනිස්සු වෙලා ඉන්නව මිනිස්සයයි කියන සත්‍යමට ඇවිත්. නමුත් මේ එක පාරකම හැදිච්ච මිනිස්සෙක්ද මේ පරමාණුක. දැන් ප්‍රතිසන්දියක් ගන්නකොට කලාප 30ක් ඒ සතාගේ චිත්ත විඥාන ප්‍රාණය ප්‍රතිසන්දි විඥානය පහළ වෙනවත් එකම බුද්ධහගතිය උගන්වනවා රූප කලාප 30ක් එක්කාසේ නැහැ. ඒ රූප කලාප කියන්නේ මොනවද? මෙන්න මේ මෙතන තියෙන රූප කලාපයේ කියන එක. රූප කලාපය කියන්නේ මොකද? රූපණ කොටයි. අදරම අත රූප කලාප කියන්නේ ද්‍රව්‍ය කොටක්, වෝම කොටක් කොටියක් නෙවෙයි. රූපණ කොට. දැන් බලන්න මෙතන කොච්චර රූපණ තියෙනවා. මේ රූපණ වෙනස් වෙනවා. මේ වෙනස් වෙන මේක වෙනස් කරනවා මේ ඇතුළ වෙනස් කරනවා මෙතන වෙනස් කරනවා මෙතන කොතනක්වත් නෑ වෙනස්. ඒක නිසා බුදුහාමුදුරුවෝ පරමාණුට කතා කළේ මොකද්ද? රූප කලාප. දැන් පැහැදිලි රූපණ ගොඩ ඔබට රූපණම රූප කලාපය කියලා කියන බුදුහාමුදුරුවෝ මොකටද? පරමාණු. එතකොට ඒ විදිහේ මේ විදිහේ ක්‍රියා කරන පරමාණු එකකට එකක් වෙනස් නම් අපේ ඇඟේ තියෙන යම් ධර්මයක් තියෙනවා ඒවත් එකකට එකක් වෙනස්ව අපි දන්නවා. නමුත්
දැන් ඒව දැන් ගහකට වෙන් වෙන්න සමහර ඒවා මිනිස් ශරීරයට වෙන් වෙන්න සත්ත්ව ශරීරයට වෙන් වෙන්න ඒ ගුණෝනේ කොහොමද කිව්වොත් දැන් ආල් කියලා ගත්තහම නැත්තම් වී කියලා ගත්තහම වී ගොඩක් නෝ අපි කියන්නේ වී ගොඩ තමයි නමුත් වී යට දෙකක් නැහැ කියලා කිව්වොත් වී වශයෙන් ගන්නකොට කණිගොනුවක් ගත්තට ඒ හැඩයයි ඒ ගුණයයි ඒ කිට්ටු ගුණය ඒවායි තියෙනවා නමුත් එක හාල් ඇටේක අනිත් හාල් ඇටේට වඩා වෙනස් ඒක පැවැත්ම හැඩය මේ පොත්තාදී සියල්ල ඔන්න කොයිතරම් වෙනස් වෙනද කියලා බලා ගන්න ඒවා ලොකු කරලා බලනකොට සම්පූර්ණ විස්තර මේ විස්තරයක් වෙන්නේ අරක මේක වඩා මේ කර්මෝලි වෙනස් අන්න ඒ වගේ අපේ ශරීරවලට ගොනු වෙන්න පුළුවන් ඒවා ගොනු වුණා නමුත් ඒවැන් සත්‍යයක් තියෙනවා මේ නීති උඩ එතකොට මේ භූත කියන අවස්ථාවේ අපි දැන් කල්පනා කරන කතා කරනවා මිනිස්තාවත්මේ හරි වාසනාවන්ත ආත්මයක් මිනිස්සෙක් වෙන්න මහා ලොකු භාග්‍යවන්තකමක් තියෙනවා කියලා බුද්ධාගම උගන්වයි ඒ මොකද ඒ ඉතාම සිවුම් ප්‍රමාණය ඉඳලා හරි වෙනසකට පරිණාමවාදී කියලා දැන් ඔය ධර්ම කිව්වට ඒ කියන්නේ භෞතික පරිණාමයක් ගැන යටි. නමුත් බුදුහාමුදුරු කිව්වේ භෞතික පරිණාමයක් ගැන නෙවෙයි. මානසික පරිණාමය කියන එක දෙකෙන් එකකින් එකට ශක්ති වෙනස් වෙවි ඇවිල්ලා අන්තිම භූතය කවුද මිනිසයි කියලා බුදුහා. ඒ භූත කියන්නේ තනි පරමාණුක එතකොට පරමාණු දෙකක් නැත්නම් තුනක් හතරක් පහක් හයක් ඔය විදිහේ එක්කවෙවි හැදෙන නානා ශක්ති ස්වરૂප ලෝකෙ තියෙනවා ඒක බුදුහාමුදුරෝ ඔන්න කරණීය නත් සූත්‍රයේ වදාළ කසාවාතාවරාව අනවදේශාදී ගාවයන් මහන්දාගන්ගේ තාවරාදී නොසෙල්ලෙන සත්තු එතකොට නොසෙල්ලෙන සතාට සතෙකුත් ලෝක ඉන්නවා එයාට ඇවිදින්න බෑ හැරෙන්න බෑ එක තැනක නිකන් කිසක් වගේ නැත්තම් ගුලියක් වගේ පොඩ්ඩක් තියෙනවා ඔය හරියට මේ කතු පුස් වගේ ඒ පොඩ්ඩේ බුදුහාමුදුරු කියනවා තනෝම තිබුණාට ඔතන තියෙනවා ඉන්නවා භූතේ සති එතකොට ඒ සත්තාගේ ඉඳලා බුදුහාමුදුරු අන්තිම රහතන් වහන්සේ දක්වා විතර කිව්වා කසාවා දාවරා කියලා ලෝක කොටස් දෙකක් තිබුණා නොසෙල්නේ සිටින මත්ත සතා සත්ත මත්තමයි මේ සතා කිය මොකද සතා කියන ශක්තිය මොකක් කියන්නේ තවත්යක් කියන ශක්තිය එතකොට මේ කියන්නේ ඒ ශක්තියක් මොකක් මේ කියන්නේ එක කොටස් වශයෙන් මේ කියන්නේ තවත්යක් එක්ක සම්බන්ධ වෙලා මේ සම්බන්ධතාවය පවත්වන තුන ශක්තිය එතකොට ඒ පරමාණු සතයෝ කි ඒක ප්‍රශ්නයක් නේ පරමාණු සතය නොකියුවේ යෝගී ඇලෙන කොටස් පහක් තියෙනවා මොනවාද දර්ශන ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේක මොකක් කියලා කියන්න බෑ මේකෙත් මොකක් හෝ එකක් එක්ක ඇලෙන ශක්තිය නමුත් සත්ත්ව ජීවිතය ඇතුලේ පරමාණු ගොනු වෙලා තියෙන හැටි කිව්වම දර්ශන ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පහට මැලි දේවා අර භාවරාදීන සතාලඟ ඉතාම සියුම් ඒක ලොකු වෙලා වුණාම තමයි කසා කියලා හිතන් කතා කරන්නේ ඇවිදින ඉදිවපවතර සත් ඒ සතාගේ අන්තිම දිහින දක්වාම අර පහක ඇලෙන්න තියෙන ශක්තිය නිසා ඒ කියන්නේ පරමාණු ප්‍රසජාතියක් එක්කව කියලා ඒ පස්තරදීම කරන්න තිබිලා එකට වැඩ කරන ප්‍රමාණය හැටියට අන්න යා සතා කියලා ඒක ප්‍රතිඵලයේ වශයෙන් ඕන දෙයක් කියන්නේ ඔන්න ඔක ඇතුළේ ශක්තිය මේකදී එකක් වෙච්ච එතකොට ඒ ඉතාම සියුම් සතාගේ ඉඳලා අන්තිම ලොකු සතා ගත්තා ඇවිල්ලා හිටන් භූත කොටසින් බුදුහාමුදුරුවෝ භූතේ භූතතෝ සංජානාති කියලා
දේවේ දේවතෝ සංජානාති කියලා භූතවලින් දේවට දැන්නේ මොකද? අර කියන නොසෙල්ලෙන සතාදිනල සෙල්ලෙන මත්කට ආවත් අපි අනන්ත ජාතිවල බුදුහාමුදුරු කිව්වේ එක අම්ම කෙනෙක් නැහැ. සංසාරෙදී අපි ඉන ගම අම්ම කෙනෙක් නැහැ. ඒ අම්මමලයකට විතරක් අඬපු හඳුළු සාගරයක වැඩි කියලා. වතුර වශයෙන් ගත්තොත් සාගරයක. ඒක කිසි සැකයක් නැතුව බුදුහාමුදුරුව දැන. මොකද ඒ තරම් ජාති ගණනාවක් අපි හිමින් සතරේ නිමියා වෙනකන් ඇවිල්ලා තියෙනවා. පරමාණු පහකින් දෙකකින් හැදිච්ච එක තුනකට වෙන්න, තුනකින් හතර වෙන්න, ඔය විදිහ හිමින් පලල් දෙවි එකකට එතන එකින් එකට අර චිත්ත ශක්තිය පලල් දෙවි වෙන්න කොයි තරම් කාලාන්තරයක් ඇවිල්ලා. ඒ කාලාන්තරේ කොයි කියන જાති ඔක්කොම පහු කරගෙන තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. ඇස් දෙක කනක් කටක් නාසයක් මේ ඔක්කොම හොඳ ආකාර ලැබි. මොකද මිනිස්සාත්මයේ තියෙන වටිනාකම දැන් බලන්න. වැද්දෙක් ගැන කල්පනා කළොත් වැද්ද කිසිම ධර්මයක් දන්නේ නැහැ. නමුත් ඒ මනුස්සයා නිවිහෙක්. එයාත් නිවිහෙක්. එතකොට මිනිස්සාත්මයේ තියෙන වටිනාකම ගන්නකොට මේ වැදි මනුස්සයාට ඒ වටිනාකම අහිමි වෙලා නැති නිවි. ඒ මොකද ඒ?